ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති කොටකොඩ ධම්මවස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගනී මංගල හා උත්සව කටයුතු පැවැත්වීම පිළිබඳව අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් අන්තාසරණ වෙලා සජිත්ගේ චෝදනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමරපුර මහානිකායේ මහානායක අක්කමහා පඬිතු පූජ්‍ය කොටුගුණ ධම්මවස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කෙස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අක්කමහා පඬිතු මහෝපාද්‍ය පූජ්‍ය කොටුගුණ ධම්මවස නාහිමියන් බැහැදටුවා උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා කෙටි පිළිසඳරකද නිරත වුණා පූජ්‍ය කොටුගුණ ධම්මවස මහානාහිමියෝ ප්‍රදාන මහා සංඝරත්නය සෙත්පරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා मेहदी ज्येष्ठ मातृवेदी उपाली समर सिंह महता रचित कोटकोट धम्मवास महानायक हामुद्रो ग्रंथेद जनाधिपति वरिया श्रीलंका अमरपुर निकायाभिवृद्धि दायक सभा वेलेकम हिटपुमात्य आरडीए सिरिसेन महता संस्करण श्रीलंका अमरपुर महानिकाय विहारस्थान नामावलिय जनाधिपति गोटाबे राजपक्ष महता पिलिकन वीमद मेहदी सिदुपुना मंगल उत्सव क्षेत्रे रख्यावर निरत पुद्गलेंगे गेटल संपांते इन्साक चाकर सौक्य गेटल एतिनुवन आकारें विसंतुम लबाके नीमट इदर यदे पियवर का नाबाव अक्रामात्य महिंदर राजपक्ष महता पवसनवा यारले कह मंदिरे पवते इन्साक चावकते क्वेमीन म्यातर त्रिविदा हमुदान लेदारीन संधा रुप्याल मिलियन देखक वटना कम के न्योत निश्पातन द्रावय परित्यागयाक्त इये सिदु केरुना රටේ වත්මන් තත්ත්වයේ හේතුවෙන් මංගල උත්සව ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු අය මුහුණ පාසිටින ගැටළු වලට පිළියම් ලබා දිය හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා මංගල උත්සව ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා රූපලාවන්‍ය ශිල්පීන් කොණ්ඩා සැකසුම් ශිල්පීන් ඡායාරූප ශිල්පීන් වීඩියෝ කැමරාකරණ ශිල්පීන් හෝටල් සහ උත්සව ශාලා හිමියන් ආහාර සපයන්නන් ආදී මංගල උත්සව ක්ෂේත්‍රයේ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් රටේ වත්මන් තත්ත්වය හමුවේ ආදායම් මාර්ග අවහිර වී සිටින බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කර සිටියා मेलसिय आदाय मार्ग अहिमीम हेतु व्यापार पवत्वागन निस्थान संधा कुली केवीं व्यापार संधा गिनेती नय पियवीं नय कार्पत संधा मुदल केवीं मेतलो दुष्कृता रसकट मुहनदी मिटसित वेतै ओन अग्रामाथिवर याड़ प्रकाश कर सिटिया वायरसे पालने करमीन क्रमानुकूलव रट विरुद्ध करीमट रजय कटयुतु करन बव संधान कला अग्रामाथिवर मेय सौख्य उपदेस अनुवम कटयुतु कलयुतु अवस्थावक बव उदाहरणीय कला मंगल उत्सव क्षेत्रे रक्यावल नियुत उवनगे गेटलु संबंधेन साकच्छा कर सौख्य गेटलु एति नोवन आकारेन विसंतुम लबादीमट इदिरुयेदी पिय කන්නබවද මීඩියා ග්‍රාමාධිවරයා වැඩිදුරටත් සඳහන් කළා රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ඉතා අන්ත අසරණ භාවයට පත්වෙති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා කඩා වැටුණු ගරා වැටුණු ආර්ථිකය ගොඩනැගීම උදෙසා මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලාවලට ව්‍යාපාරවලට රජය සහන ලබා දෙනවා කියලා ප්‍රකාශ කරා. ඒ සහන පිළිබඳව උපදෙස් මේ රටේ බැංකු පද්ධතිය කරා ගිහිල්ලා තිබෙනවා. හැබැයි මේ සහන මේ වන විට කොළ කෑල්ලට පමණක් සීමා වෙලා තිබෙනවා. අද මූල්‍ය ද්‍රව්‍යශීලීත්වයේ නොමැතිව මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික ප්‍රජාව අන්ත අසරණ භාවයකට දැන් දැන් නිවෙස් වලට මාස ගණනාවක විදුලි බිල්පත එකට එකතු කරලම එවනවා ගෙවන්න දෙයි කිය. මේ වගේ තත්ත්වයක් තුළ මන් රජයට කියන්න කැමති තව දුරටත් ප්‍රමාද වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව කැඳවන්න. අපේ හදවතේ තිබෙන එකම සිතවිල්ල තමයි රටේ ජනතාවට සහන ටික ලබා. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා කාලේ නාස්ති කරන්න නැත්නම් පාර්ලිමේන්තුව කැඳවන්න. ජනතා පරමාධිපත්‍ය ස්ථාපනය අපිත් සමග සිටින සියලුම මන්ත්‍රීතුමන්ලාගේ ආශිර්වාද අනුමැතිය මේ රටේ ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන සහන පැකේජය වෙනුවෙන් අපි අත්උස්සන්නට ලෑස්ති කියන එක ප්‍රකාශ කරා. තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා සහන සැලසීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කොරෝනා මර්ධනය කිරීම පිළිබඳ කාර්යසාධක බලකාය සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. සුකේ වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සහ මෙම වසරේ කොවිඩ් වසංගත තත්ත්වය හැමේ වෙසක් පොසොන් සැමරුම් අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත් සිටින තරුණ නිර්මාණ ශිල්පීන් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු තිබෙනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ තරුණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදයේ සමග අරලියගහ මන්දිරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැතුණා. මෙහිදී තරුණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදය ඉල්ලා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය පහව යාමෙන් අනතුරුව තමන් නිර්මාණය කරනු ලැබූ තොරණ ප්‍රදර්ශනය කිරීම සඳහා දිනයක් වෙනකොට රාජ්‍ය අනුග්‍රහයෙන් අවසර ලබා දෙන ලෙසයි. මීට අමතරව තොරණ නිර්මාණ ශිල්පීන් විශාල පිරිසක් බැංකු ණය පදනම මත තම නිර්මාණ බිහි කර ඇති බැවින් එම බැංකු ණය සඳහා සහන කාලයක් ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර සිටියා. වත්මන් තත්ත්වය හමුවේ අසරණව සිටින තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා බැංකු ණය සහන ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා. දැනට නිර්මාණය කොට ඇති තොරණ ප්‍රදර්ශනය කිරීම සඳහා කොරෝනා වසංගත තත්ත්වය පහව යාමෙන් අනතුරුව අවස්ථාව සලසා දීමට පියවර ගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරුයැල්ල මහතා පවසනවා. ඒ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් තමන්ගේ හමුදාවන්ට කිසිම සුපරීක්ෂාකාරී ක්‍රියාවක් නැතුව කොරෝනා ආසාදිතයින් හොයන්න නාවික හමුදාවේ ආය යොමු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විත්තිකූඩුවේ ඉන්නවා. ඉතින් රජයේ මේ වැරද්ද පිළිගන්න ඕන. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ මේ හේතු නිසා. පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් මේව සියල්ල හෙළිදරව් වෙනවා. අපි ජනවාරි මාසයේ අග පාර්ලිමේන්තුවේ කිව්වහම ගුවන්තොටුපළ වහන්න කියලා ඒ අය කිරුවේ දේශපාලනේ. මාර්තු මාසේ 20 වෙනකන් සම්පූර්ණ දේශපාලනය කෙරුවේ. නාම යෝජනා ගන්න. නාම යෝජනා ගන්නකම් කොරෝනා මර්ධනයේ කිසිම පියවරක් ගත්තේ නැහැ. දැන් ඔබලා මැතිවරණයකට යන්නේ දෙකට වූ පක්ෂයක් එක්ක. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඔබතුමාලා එක පැත්තකින් සතුරු දෙන්නෙක් එක්ක සටන් කරන්න වෙනවා නේද? නෑ අපිට සතුරු නෑ. ඕගොල්ලන්ට ඕගොල්ලන්ට සතුරු හිටියට අපිට සතුරු නෑ. අපි අපේ මතය ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මතය ඉදිරිපත් කරනවා. අපිට සතුරු නෑ. එහෙම පුද්ගලික මත ගැටුමක් නෑ. රට පාලනය කරන්නේ කොහොමද කියන එක තමයි. මොකද දැන් අපිට ලැබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එක් වෙන්න බලාගෙන ඉන්නේ. සමහර එක්සත් ජාතික පක්ෂය කියනවනේ අපිට ආරාධනා හමුණු තියනවා. සමහරු ආරාධනා එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් අපිට ආණ්ඩුවට යන්න උවමනාවක් නෑ. ජනවරමක් නැතුව අපි ආණ්ඩු පස්ස දොරෙන් හදන්න අපිට උවමනාවක් නෑ සමග ජනබලයේකට. රටක ප්‍රජාතන්ත්‍රවාදය යන මහජන ඡන්දයට ඉදදීම බවත් විපක්ෂය ඊට ඉතා මැලිකමක් දක්වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් දැන් ඊයේ දවසේ අපි දැක්කා කළුතර බෝධීන් වහන්සේ ළඟ පාලම් දෙක ගහව සජිත් ප්‍රේමදාස මහත්තයයි තවත් කීප දෙනෙකු එක්ක අහුවෙලා රාජ්‍ය සේනාරත්නම එළියට දෙන්න කියලා විරෝධතාවයක ඉන්නවා. ඒ විරෝධතාවයට නිරෝධායන පනත උල්ලංඝනය වෙලා. දැන් අපි අහනවා මේ උන්නහලා අනිත් පැත්තෙන් අධිකරණයට යනවා. මොකද අපිට මැතිවරණේ තියන්න සුදුසු වාතාවරණයක් නැල්ලු. මොකද හේතුව එකිනෙකාට ලං වුණාම කොරෝනා බෝ වෙනවලු. එහෙම කියලා අධිකරණයට යනවා අලුත් කඩේ උසාවියට. අර පැත්තෙන් කළුතර බෝධිය ගාවට ගිහිල්ලා ඒ ලං වෙලා ඉඳගෙන පිකටින් කරනවා. මේ මොකද්ද මේ වැඩේ තේරු? දැන් බයයි මේ ඡන්දවලට යන්න. අඩු ගන්න විපක්ෂයේ ඉන්නකොට ඡන්දවලට ආස වෙන්න ඕන. එහෙම නැත්නම් ආණ්ඩුවේ ඉන්නකොට ආස වෙන්න ඕන. කොයි එකේ හිටියත් මේ විපක්ෂයේ කැමති ඡන්ද නැතුව පුළුවන් නම් අර පරණ පාර්ලිමේන්තුව ගේන්න පුළුවන් ද කියලා බලන්න. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා රටේ తত্ত্বය ස්ථාවර తত্ত্বයක් ඇති වුණාම අධිකරණයේ තීන්දුව අපි බලාගෙන ඉන්නවා. පැහැදිලිව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ රටේ මහජන ඡන්දයට ඉඩ දීමයි. එත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වෙනවා. ජලිතමය වූ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.